හරි දැන් මේක මීටරි තාටයක් ඇඩ්වාන්ස් විදිහට මෙහෙම සෙල්ලම් කරන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. උන්මාදිනි හැංගුණා හනුරාගත සිංහල සොඳුරුයි සුපෙම් ලෝචන නැසින් බේගහන වෙනුවන් සෙවුවන් ජන රාධමගේ අංගන නැම මොකද මෙතන කරේ. හරි දැන් වම් මතත් අපි යස් කරා මේකට. දැන් අපි දන්නවා කෝඩ් එකක තියෙන නෝට්ස් තුන මොකද්ද මේක මම කියන සිම්පල් ට්‍රික් එකක් කියන්නේ පාටි එකේදී ඔයගලට මේක යූස් කරන්න පුළුවන් වෙන විදියට. සිම්ප්ලි අපි දැන් ඉගෙන ගත්තා C major කෝඩ් එකක් ගත්තොත් අපිට තියෙනවා C E G කියලා. අපි ඒත් එක්කම ඉගෙන ගත්තා මේකේ නෝට්ස් මේ 7 නෝට්ස් 7න් 7ට 7න් 7ට මේක රිපීට් කරනවා කියලා. ඉතින් ඔන්න ඔක දන්නවනම් මෙතන C ගැහුවා. මේ 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 තියෙන පල්ලෙහා දැන් මේ මේ තියෙන කොටසේ තියෙනවනේ මේ ඔන්නෝයි නෝට්ස් 12නේ සරින් සරට මාරුයි මාරුයි කියන්නේ. අපි C major scale එක ගත්තොත් ඔතන තියෙනවානේ C D E F G A B C කියලා. අපෝ මේ C එකේ ඉඳලා අපහු යන්නේ හැමමයි C D E F G A B C. ඒක පස් පස්සට આવත් ඔය විදිහමයි. C එකට ආවම පස්සේ C එකේ ඉඳලා පිටිපස්සට යනකොට C B A G F E B C. හරිද? එතකොට දැන් අපි දන්නවා මේක මෙහෙටත් මෙහෙටත් යන්න පුළුවන් කියලා. දැන් මම මේ මෙතනින් අහලා පෙන්නපු C කෝඩ් එකම මම ගහනවා මේ මේ මෙතන මේ පටන් ගන්න C එකේ නේ C. දැන් මේ දේ එකට ප්ලේ කරන්නකෝ බලන්න. මේ මේ වම් මත යූස් කරලා වම් මතේ මම ඔයා කැමති ඇඟිලි තුනක් යොදා ගන්නද වම් මතේ ඇඟිලි තුනක් යොදලා A නෝට්ස් තුනට මේ අතේ දකුණු අතේ මේ නෝට්ස් තුන බලන්න ප්ලේ කරලා. හරි දැන් කලින් ටර්නි නිකන් අර කම්ප්ලීට් සවුන්ඩ් එකක් කරනවානේ කලින් පොඩ්ඩක් ඔහොම ඇහුනේ. දැන් එහෙනම් මෙහෙම උන්මාදිනි හැංගුණා. මම මේක මුලින්ම පියානෝ එකේ තනියෙන් සින්දුවස් ප්ලේ කරන්න ඉගෙන ගන්නකොට මම කරපු ට්‍රික් එකක් තමයි. මම කතා පොඩ්ඩක් වෙනස් කරලා මුළු ඔක්ටේව් දෙකක්ම යොදාගත්තා මේ විදිහට. උන්මාදිනි හැංගුණා. ඒ මොකද මම එතන කරේ ආපහු අර නෝට්ස් තුන විතරමයි ගහන්නේ. හැබැයි මොන බලන්න මෙතන අපි ඇඟිලි 6ක් යොදා ගන්නවා. මම යොදා ගන්නවා මෙන්න මේ පොඩි ඇඟිල්ල, මගේ හතරවෙනි ඇඟිල්ල, අපෝ මහපට ඇඟිල්ල. එහෙනම් මේ අතේ මහපට ඇඟිල්ල, දෙවෙනි ඇඟිල්ල, හතරවෙනි ඇඟිල්ල. දැන් අපි බලමු මම මොනවද මේ ගහන නෝට්ස් කියලා. දැන් මම මෙන්න මේ ඇඟිල්ල තුන තියන් ඉන්නම්. මේ බලන්න මම මොකද්ද ගහන නෝට්ස් තුන. මේ අපි ඉගෙන ගත්ත C major එකේ නෝට්ස් තුනම තමයි C E G. හරිද? දැන් එතකොට ඊට පස්සේ මම බලමු අනිත් ගහන නෝට්ස් මොනවද කියලා. මම මේකේ හතරවෙනි දක්නෝතේ හතරවෙනි ඇඟිල්ලෙන් ගහන්නේ ආපහු C නෝට් එක. දැන් වම් මතේ පළවෙනි ඇඟිල්ලෙන් මම මෙතන C එකක්, වම් මතේ දෙවෙනි ඇඟිල්ලෙන් ගහන්නේ G එකක්. හරිද? අපි දැන් මෙතන කෝඩ් එක ගහමු C major කෝඩ් එක. C E G. ඒකට CG ගහලා මම එතනට ආපහු මහපට ඇඟිල්ලෙන් මෙතන C එක ගහනවා. හරිද? ඊට පස්සේ මම සාමාන්‍යයෙන් දකුණු අතේ මෙහෙමනේ C major කෝඩ් එක ගහන්නේ. ඒක දැන් මෙත මේ මේ පළවෙනි C නෝට් එකට මම වම් මතේ ඇඟිල්ලෙන් C එක ප්ලේ කරනවානේ. ඒක නිසා මම ඒ මහපට ඇඟිල්ල ඊළඟ පොෂන් එකට ගෙනහිල්ලා ඒකේ C sorry E G C වලට ගෙනියනවා. දැන් මේක සම්පූර්ණයෙන්ම ගහුවම මෙහෙම එකක් එනවා. දැන් එතකොට අපිට මෙන්න මේ ඇඟිලි හතරම එකපාරට මටත් තාම ඇඟිලි හතරම එකපාරට තියලා ගහන්න අමාරු. ඒක නිසා මම ලේසියට මෙන්න මේ තුන්වෙනි ඇඟිලි අයින් කරනවා. එතකොට මම නෝට්ස් 6ක් සෙල්ලම් කරනවා. මහපට ඇඟිල්ලයි, දෙවෙනි ඇඟිල්ලයි, පස්වෙනි ඇඟිල්ලයි. මෙතනින් වම් මත මෙහෙම ගහනවා. දකුණු අතෙන් පළවෙනි මහපට ඇඟිල්ලයි, දෙවෙනි ඇඟිල්ලයි, හතරවෙනි ඇඟිල්ලයි. කෝඩ් එක හදාගන්න. කම්ප්ලීට් කෝඩ් එකක් හදාගන්න.
දැන් මෙහෙම ගැහුවම අපිට ඕනම සින්දුවක් කිසිම ලැජ්ජාවක් නැතුව සම්පූර්ණ සින්දුවක් ගහනවා. ඒක ගහන්න පුළුවන්. දැන් මේකම අපි D minor එකටත් ගහනවා. දැන් මේ බලන්න හැම වෙලාවම දැන් මේකේ pattern එකක් repeat වෙනවා. දැන් ඕගොල්ලන්ගේ අත්පය පුරුදු වුණාම මේක නිකම්ම මේ pattern එක ගෙනියන්න පුළුවන්. කරනවා. ඒ pattern එක ඔයගොල්ලෝ අත ටික කාලයක් ගන්නකොට මේ position එකට අත පුරුදු වෙනවා. එතකොට මේ බලන්න ලේසි වෙනවා ඊළඟට මේ ටික කරගන්න. දැන් අපි බලමු D minor chord එක. D minor chord එක අපි ඉගෙන ගත්තා D F A. හරිද? මේ අතනොත් වම් අතනොත් D F A. හරි. වම් අතේ chords ඇඟිලි තුන තියාගත්තා. වම් අතේ ඇඟිල්ලගෙන ආවා ඊළඟ D එකට. දකුණු අතේ මහපට ඇඟිල්ල පැන්නුවා F එකට ඊළඟට තියෙන නෝට් එකට පන්නවනේ F එකට ඒකයි F එකයි ඒකයි ගැහුවා හතරවෙනි ඇඟිල්ලෙන් උඩ තියෙන D නෝට් එක ගැහුවා ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි ඇඟිල්ල අයින් කරගත්තා වම් අතේ ඔන්න බලන්න කෝඩ් එක D minor ඊළඟට G major අපි වම් අතෙන් G කෝඩ් එක ගහගත්තා G B D ඊට පස්සේ මහපට ඇඟිල්ල ආපහු ඊළඟ G එකට ගෙනාවා තුන්වෙනි ඇඟිල්ල අතහැරියා දකුණු අතෙන් B එකට ගෙනිච්ච මහපට ඇඟිල්ල D එකට තියාගත්තා G එකට තියාගත්තා හරිද ඔන්න අපි කෝඩ් එක ගහගත්තා ඊළඟට දරගෙන තියෙන කෝඩ් එක C එක අපි දැන් දන්නවනේ F එකට ආපහු වම් අතෙන් F එක හදාගත්තා පස්වෙනි ඇඟිල්ල F එකේ තුන්වෙනි ඇඟිල්ල AK දෙවෙනි ඇඟිල්ල C එකේ ආපහු මහපට ඇඟිල්ල F එකේ ඊළඟට ආපහු තුන්වෙනි ඇඟිල්ල අයින් කරා ඒක ගහගත්තා දකුණු අත ගත්තා එකක් වන්නලා මහපට ඇඟිල්ල තිබ්බා AK දෙවෙනි ඇඟිල්ල තිබ්බා C එකේ පස්වෙනි ඇඟිල්ල තිබ්බා F එකේ කෝඩ් එක ගහගත්තා මේක මන් ටට්ටක් ගාලා කියාගෙන ගියා ටික කාලයක් ඇයි උගලගේ අත මෙහෙම හදාගන්න සමහරවිට අත මෙහෙම ඇදෙන එකක් නැහැ මුලින්ම හැමුණොත් අත ඇදෙන්නේ නැත්නම් මුලින්ම මේ තුන මෙහෙම ගන්න. ඒත් ප්‍රශ්නයක් නෑ. හරිද? මේ පැත්තේ ගහනම තුන මේ පැත්තේ ගහන්න. එතකොට දෙක එකට ගහනකොට කම්ප්ලීට් සත්‍යයක් වෙනවා. ඒක හැබැයි ඉතින් එහාට පොඩ්ඩක් ගියොත් තමයි මම අරගෙන මේක හදාගන්න කියලා. ඊට වඩා පොඩ්ඩක් ලස්සන සත්‍යයක් වෙනවා. නැත්නම් මේක වුණත් ටිකක් අර කම්ප්ලීට් සත්‍යයක් වෙනවා. මේක විතරක් ගහනවට වැඩිය. මේක ගහුවොත් ඊට වඩා ලස්සන සත්‍යයක් වෙනවා. ඒකට ටික වෙලා ප්‍රැක්ටිස් කරලා හොයාගන්න. ප්‍රශ්න තිබුණොත් කමෙන්ට් කරන්න මම ඒකට විස්තර දෙන්නම්. දැන් ඔය කලින් ගහපු විදිහට අර සින්දුව ඔයගලට ගහගන්න පුළුවන්. මොන බලන්න C උම්මා දිනී D හංගුණා ඊට පස්සේ අපෝ G අනුරාගද C සුඳුරුයි සුපෙන් ලෝචනා D අපෝ G නැසෙන් බේ ගාහ නැසී දෙනුවන් සෙවුන්